බුවන් ඔබෙක් වන්නේ සබස හයයිතිහ ප්‍රධහන්න පුවත් පිකාශය සමකෙන් පුවත්සිරස්ථාල ප්‍රථමෙන්. පරිතාන්නේ සිට වැරටට පැමිණීම තාව කාලිකව නවත්වයි. කොරෝුණ එන්නත කඩිමමින්ම වටට ගින්වන්න ජනපතිගෙන් සැලසුම්. ොල්ෙඩියේ විිල අඩුකරන්න පිටරටින් පොල්ගේන්න සූදානම් තැනත්මතනක් ඇතිවම ඇන්ටිජන් පරීක්ෂණ සහරාණ්ලාගේ කෙරුවාව සුයායන පාස්කු පොමිසම යළිත්දික්කෙරේ අනුන්ගේ ළමයි අනුන්ට විකුණපු ළමා හොරෙක් පොලිස්තැලේ දේශපාරණය කරනවා නම් වැලී කළුගලුයි හසුයි නැතිවඩ ලකුණු එංගලන්තයේ පැතිරියන්නCOෝවිD19 නව වෛරස් ප්‍රමිහෙදේ හේතුවෙන්, එරට සිට මකින් පැමිණීම අද සිට තාවකාලිකව නතරකිරීමට ජනාධිපති ගොටහබ ාජ්‍යපක්ෂ ඇතිතුමා තීරණය කර තිබෙනවා. කොවිට් කමිටුව ැස අවස්ථාවේදී මෙම තීරණය කෙන තිබෙන්නේ. ෛයිනිකවරැස් වෙන කොවිත්කමිටුව චනාධපති කාරල්ලි පැතිසාකච්ඡාවේති, කොවිට නව වෛරස් ප්‍රේදය හා එහි ව්‍යපතිය පිළිබඳ සමාලෝච්චනය කළා. එංගලන්තේ සිට මෙරට අද පැමිණෙන මකින් PCR පරීක්ෂණට ලක්කිරමින් පස, සෞඛ්‍ය අංශපූර්ණ නිරීක්ෂණය ඇතිබ, දින දාහතරක කාලයක් නිරෝධයිනට ලක්කිරනවා. එමින්ම ඔවුන් සිය නිවෙස් වලද තවත් දින දාහතරක් නිරෝධෛනය වී යුතුයි. හෙට ට මෙම තීරණය ක්‍රියත්මකයි. ලන්ඩයේ සිට එ බන්්ඩ ප්‍රවහණු ගුවන්න්‍යානාවවලකාර් ම්ලයද මෙම ක්‍රියාවලීට ජුම්කිරෙනවා. කොවිටඉන්නත ශ්‍රී ංකාවට කඩින්නමින් ගින්වාගනීම අවශතාවද ජනාධපතුමා පෙන් වාතුන්නා. ඇමෙරිකාව ඉංගලන්තිය චීනය ප්‍රමුක රටවල්කිීපයක් කොවිටන්නත්නපතවා තිබෙනවා. එම එන්නත් පිළිබඳ සවිස්තර අධයනකෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ක සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලිත් විරතුගමතාට බලය පැවරුණා. එන්නත ලබාදේතු ක්ඩයම් අවශ්‍යතාව හා ප්‍රමුඛතාව අනුවතීරණය කරෙනවා. වතු මහල් නිවාස නවාසිකාර ඇතුළුව වෛරසේ පැතිරයාමේ වැඩි අදාාන පිබඳ දත්ත වැැස්කිීමට තීරණය කෙරුණා. අමාත්‍ය පවිත්‍රාවනි රචි රජ මාතය සුදර්ශනය ප්‍රන්ධ පුලයන මහතමත්ම ැත්ලු කොවිට් කමිටු ස මචකින් සක චවට එක් සිටා. පොල්මිල අඩුකිරීම හා ගුණාත්මක පෝදතය ජනතාවට ලබාදීමේ අරමුණින් වේල පොල්කැබලි ආනෑනයට පීවරගන්නා බව අමාත්‍ය වෛද රමේෂ් පතරන මහතා පවසනවා. එමෙන්ම බධ්‍යම අධිවේගී බාර්ග පොදු හැර ගලකිතර කොටසේ ඉදකිරීම්, යෝජත කාලයට පෙර අවසම් කරන බවයි අමාත්‍යයක් කියලි රමු කවැල්ලමහතා කියා සිටියේ. අද පැවති කැබිණට තිර රුම් දෙන මාධ්‍යහමුවේදී මේ බව හෙළි කෙරුණා. ොතු රට ලගදර ක්වා කිලෝමීටර් තිස් දෙහෙක ප්‍රමාණයක්. බිලියනැකසිය හතලිස් දෙහෙක වයදමෙන්. දේශීය සහ එම ආයතනයේ හරහා රිජුකම්කරු සහ ස්රිජු ක්‍රියාභාර්ගය මගින්. අවසාාන කරන්නට මස්ස හතලිස් දෙ තිනනයමයක් කරලා තියනවවා අපි උත්සාහ කරනවා කොන් දෙකෙන් පටන්ගන්නද පොතුහරෙන් පටන්ගන්න වගේම හැකියාවක්ති බේද කිය බලනවා පි ගල ගෙදරනුත් ආරම්භ කරන්න ඒ වෙන කොට අර කාලා පරරිච්චේදය. සාලවසයෙන් අඩුර ගනීමේ හැකියාවක් අප තියන දැනට දෙනවක වානු කරලලා දින දියන්ුවට පෙර මෙය ඉදිරියට ගෙනඇන් අපි බලාපොරොත් වෙන කෙනෙක සතුරින් සඳහන් කරන්නට ඕන කර්මාන් තමාත්‍යංශය යටතේ පවතින වආයතනය හරහාට මසකට කැබි කරල වියල පොල් ට්‍රික්ොන් දහතුන් දහස බැග මසදුන කාලෙට ආනායනය කරන් අවශ්‍යවසරේ ලබාදිීලා තිබෙන. රජයේ පමාර්තය ශ්‍රීලාංකිකයින් වැඩිපු හොඳ ගුණනාත්ම බව නිහල පොල්තෙල් පරිභෝජනය කරන බවට වග බලා ගැනිීම හය පවර්ධනය කිරීමේ දන ගේගමතමයි ලංකාවට ආනායනය කළ යුත්තේ පිරිසිදු කරන ලද පාම්තෙල් පමණක් කිය නියමත් ඒ කැබිඩට පන්ලේ මගේ අනුමත කලා. රෝන ආසාධතින් දෙසේ හැට පස්සනකු මට ටික ේලාවකට පෙර වාර්තා වූ බව කොවිD-19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන් විත ම අධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙ අතර අදදිනේ කොරණන් රෝගීන් හයසිදධහට දෙනකු ස්වේ ලබා රෝහල්වලින් පිටවගියා. අපි ගෙබුණු පැය විසි හතරක කාලයට අවදහන යමු කරනකොට. අපේ රටේ වැඩිම කොරනාා ආසධයන සංඛ්‍යාවක්හමවෙලා තියෙන්නේ කොළඹ දිශ්‍රිකගේ රත්මලාන සාලමුල්ල වෑන් පාස්හ බලු මන්ඩල් කියන ප්‍රදේශපලින්. ඒත් එක්කම මේ වෙනකොට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනාා රෝගීන් සංඛ්‍යාව අපේ රටේ අටදහස් හත්සය එක්වා ගොස් ඇති බවත් සෞඛ්‍ය අංශ තහුරු කරනවා. මෙතොතුරුත් එක්ක අපි අදත් අවදහන යොමු කරමු අපි රටේ කොරුණාවේ අලුත්මතත්වයට. ඒ දිනදීවාර්තාාවූ ආසාධතින් අතරෙන් තුන්සිේ හැට හතර දෙනෙකු දේශී හඳනාගත් පුත්කලයන් වැඩිම ආසාධතින් පිරිසක් ඒෙදිනෙ කොළඹ දිස්ත්‍රිකෙන් වර්තාාව අතර එම සං්‍යාව එක සේකක්. රත්මලානෙන් හතලිස්තුන් දෙෙකු සලමුල්ලින් හත් දෙෙකු වැලකට බන්ඳනාකාරෙන් සහ ග්‍රන් පස් ප්‍රදශයෙන් හහිදනා බැගෙන් එම ආසාධතින් අතරවනපා. ගම්පා දිස්ශ්‍රිකයෙන් ආසාධති හැට හත්දනෙකු හා කලුතරදිිශ්‍රිකෙන් හතලි හිදෙකු වර්තාාව වනා - ආසාධතව සිි පුද්ගලින් පස් දෙනෙකු මේ අමත්සමක, කරෝන මරණ සං්‍යාව එකසි අසු එකදක්වා ඉළගියා. එ අනුවමරටින් වාර්තාවන්න සමස්ත කොරුණනා ආසාධතින්ගේ සංඛ්‍යාව තිස්හත්දහස් අටස අනුූහයක් අට දහ හාරිසිය පලස්සෙකු රොහල්වල ප්‍රතිකාර ලබනවා විසි නම දහස්තුන්සි දෙෙකු පූර්ණනසුවෙ ලබා රොහල් වලින් පිටව ගොස් දෙබෙනවා. රැපිට ඇටිජන් පරක්ෂණ හැටදිනිද ස්ථානකීපයකදීම සිදුකරන බව අමතෙ කේලි රමුක් කල මහතා ප්‍රකාශ කලා. ඇන්ටිජන්ට අරීක්ෂණ යම්යම් ස්ථානවරදී කරීමට බලාපොරොත්තුව වෙනවා නුවර එලිය එත දශේ අහතල් සම්බන්ධව පිසියාර් ටෙස්ට එකක්ඒ අරගනාය පමණක්ක දෙෙන්න්න අරගන්නයි කිය වැට පිළිබරත්ති යාත්මක වෙන බදදු ඳරිරමීය දැමීම කියන එක අපට මේ මොහොතේ කියන්නට බැ ඒකේ අවස්ථානු කූලව තින තත්ත්වයන්න අනුව ගතයතු තිීන්දුවක් දැම මෙතෙක් අපි රැපිඩ ඇටිජෙන් පරික්ෂණ සිදුරනු ලැබේ ස්ථාන හතරක විතරයි නමු හටදිනේ ඉඳලා බස්නාහිර පලාාතෙන් පිටවන ස්ථානය කොළහක් රැපිට ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරීමට බලාපොරොත්තුයනවා මහනුවර මාර්ගය ගිරිවුල්ල මාර්ගය හොරන ඉංගිරිිය මාර්ගය දකුණු අධිවේගි මාර්ගය බෙන්තරටයන මාර්ගය එවගේම අවිශසාවල්ල මාර්ගය හංවැල් මාර්ගය ඉටමතර අධිවේගේ මාගය අදුනකරතියනො විශේෂෙන්ම කොලමින් පිටරයයා දුම්රියලත්. මේආපාරයටම ඇටිජෙන්න් පරික්ෂණ සිදුකිරීමට අපි බලාපොරොත්තු වන ජනතාව වගකින් විිෙහිතව ක්‍රා කල හෝත් ප්‍රදේශ හුද කලා කිරීම ක්‍රියමාර්ක කැනීමට යලි සිදුවන පව රජී වෛත්‍ය නිෙල්ධාරගේ සංගමය පෙන් පදදින පා. දවස්සකට අපි දැක් ලංකාේ ඒ වාර්තා ච රෝග ානය අඩුුවීම ත කෙු ුළ ැ කියන්න තත්ේ හොඳදේගන දෙන්නේ නෑැ අපට හම කියන්න බෑක දවසක සංකයාලයකනතක් ප අප දැන් ඉදිරිකාලේ තුළ විශෂෙන් උත්වසාමෙන් පස්ස නවාරම එල්ලමනකොට විශෂයම අපේරට ආර්ථතික ඉසහට ගෙනයන්න ට එතැට යන්න. ජ මොෝවනකම තිබුණක් ඒ හැකියාවල වෙන්න ජනතාවකට උද්කලේ නැත්ත. අපේ රටත් වෙන විකල්යක් ඉතුරු වෙන්න නගර අතර සංචන්න. සීමම කරන්න අපි සිද් වේ ජනාවක්ගේ විේෙ හැසුන. කරනාවට එහිව හඳන්වාද ඇති දශීය අවෂද සම්බඳයෙන් කැිණට ීරණ දැනුතිේ මාත්‍යයමේද අදහස් පල කිරුණ. මේ වන විට අති විශාල ඉල්ලම පවතිනෝ දනපාන වාසන්ගේ දම්මික පැනිය සඳහා. මේ පැනිය පාන කිරමක් සමඟ. යම්කි සංකල්තාවයක් ඇතවූහෝත්. මෙහි වගකීම් ාරගන්නේ රජේද? polyமேியத තන පபாச මේ සම්න්ධෙන් ඇත්තරටම විදිමත් පරීක්ෂණක් සිදු කරට පිසුල ංශ කටයුතු කනවා අයුරෙද දෙපාර්මයන්තුවේ සූත්‍ර කමිටුව විසින් මෙම අऔෂදය අනුමත කල්ලා තිබෙනවා එම අऔෂදය සත්‍ර කමිටු විසි අනුමතකිරීමෙන් පසුව ආචාර්ධර්ම කමිටුවකින් මේක අනුමත කරන්නට අවශ්‍යයි එම ආචර ධර්ම කිටුවටම පක්ෂ පළබ ෙස් හෙට දිරිපත් වවා අයුර දෙපාර්මටතු ආචාධර්මිුවෙන් ම අනුමති ලබුණු පසුබ මේක රිද්‍යාත්ම පරීක්ෂණක යොමු කරට බලාපොරොත්තු වෙනවා තකරන්න අපි ඒ සම්න්ධය බලාගිරින්න සිද්වෙන දේශයෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එක ආහාර සංගටයක් හට ඔවන් හඳුරගෙනකු මැති ලබාදදිලන. නිසා ඒකට අපිට විරුද්ධ වන්න හැකියාවක් නැහැ. රෝපියල් මිියන අසුවක වටිනාකමකින් යුත් දැඩිසත්කාර එක ඇඳන් එකසි දාහතරක් සෞකැමත් අංශිවිත අද පරිතයක් කරුණා රාජමත සදර්ශනය ප්‍රන්ධපුලි මත්ම මේගේ ප්‍රධනත්වන් එම පරිත්‍යයාග භාරකනීම සිදඋුණුවතර, ඒසඳ හා දායිකත්ව ලපාතුන්නේ පොලබ රොට රි සමමාජ හා ඔස්ට්‍රලියාවේ ප්ලිමින්ටන් රොටරි සමාජයයි. ලන්කා හරද වයිතරන්ගේ සංගම ඉල්ලිමක් මත කොඹ ජාතිකරෝහලට PCCRර් ව්‍යන්ත්‍රයක් පරිත්‍යයාකිරීමට හේමත් සමහෝ ව්‍යාරය කට හිතු කලා අමාත පවිත්‍රාව යාා චි මහත් මේ වෙත එමයන්ත්‍ර පරි්‍යයක් කරනු අතුර එහි වට්නාකම රුපියල් මිියන පහක් කොළඹ ජාතිකරහල තුළ මෙතෙක් CR පරීක්ෂණ සිදුන් නොකළ අතුර මෙමයන්ත්‍රය ලැමීමමත් සමඟ එම පරීක්ෂණ සිදුකිරීම අස්ථාවද හිමි වනවා. මිනිස්සු විදිහයට අපි හැම කනෙක්ටම කොල් තරම් නම් හීන ඉලක්ක බලාපොරොත්තු තිමුණද හැබැයි මේ කොරෝණාව නිසා ඒ හැම දෙයක්ම එකක් තැන එක නතර වෙලා කියලා අපිට දැනනවා. එක් කොහොම වනත් හැම දේකටම කලින් අපි ජීවත් වෙලායින්න ඕනේ. ඉට පස්සේ අපිට පුළුවන් ඒ හැම එලක්කයක්ම එකින් එක එකින් එක සපුර දැන්. ගොරනා එන් ශ්‍රීලංකාවට ගෙන්වාහගැනීම හා බෙදා හැරිමි කටයුතු වලට සම්පූර්ණ සහහි ලබාදයෙන බ එක්සත්චාතින්ගේ සංවිධානය පවසනවා. සංිධනයේ නෝජත පිරික් ග්‍රමාත්‍ය මහිද රාජපක්ෂ මහතා හමුව අවස්ථාවයි මේ බව ප්‍රකාශ කරඇත්තේ. එක්ත් ජාතින්ගේ නවාසික සම්බන්ධී කාරක හැනනා සිංක මහත්ම සහ ලෝක සෞඛ්‍ය සංගිධානයේ යුනිෙප් සංිධනත් නිවාසික් නියෝජතවරන් එම සක චෝමටක් ප සිටයා ැනට රටවල්කිහිේ කරනාව වෛරේ ේරෙහි එන්නත් පාවිත කනවා. රටවල් රැසක දෙවන කරුණා වැල් රපතලතත්වේ පවතිති මෙම වසංගත තත්වෙන් මදීමට එන්නත් භාවිතය වැදගත්කම අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වාතුන්නා. පන් බිඳුන් මුදලට විකිනිීමේ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලෙකූ මාතල ප්‍රදේශවේදී අත්තරගොටකත් බව පොලිස් මාධද ප්‍රශක නියෝජ පොලස්පති අජිත්‍රහණ මතා පවසනවා. මරටුව ප්‍රදේශෂිට මෙම පුද්ගලයාත් ජාවාරම සිදුක ඇති බවටයි හෙලිවීතිබෙන්නේ යම්යම්. අඇතවරවලට ලක් වෙලා සමාරවෙලාවට විවිධ හේතුන් මත ගැබිණියන් බවට පත්වෙච්ච කාන්තාවන් මොහුගේ ස්ථානයට ගෙන්වා ගෙන මොහු යම් කිසි ආකාරයක ව්‍යාපාරයක නිරතුුණා. මේ ස්ථානය විශේෂෙන් පිහිටල තියෙන්නේ මොරටුව කල් දෙමුල්ල ප්‍රදේශයේ සPDද සිල්වාමාවතේසාහ දහම් මාවතේ මොරටුව ප්‍රදේශ, ස්ථාන දෙකක් මේආකාරයට පවත්තගෙන ගොස් තිබුණ මේ ස්ථාන දෙකේ දී මෙම මවරු නෙක්තරා ගිවිසමකට ඇතුළත් කරලා එම දරුවන් මේ තැනත්තා විසින් ලබාගෙන යම් මුදලකට කිීම. ජවාර්මක් තමයි සිදු කරමින් තිබුණේ අපරාධ නීතිය දණඩනිීති සංග්‍රහයේ මිනිස් ජවාර්ම වරදා ඉපදෙන්ඩ පෙර යම්කිසි කෙනෙක් මුදලකට විකුණන්ඩ කලයක් එය මිනිස් ජාවාර්මය කොටසක් වෙනවා මේ සම්බන්ධයෙන් දීර්ග පරීක්ෂණයක් පොලිස් ළමහා කාන්තා කාර්යංශයේ දයක්ක්ෂවරය ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කළ එක ප්‍රතිඵලයක් හැටියට ගැබිණි මවරුන් දොලා ස්ොයා ගැනීමට හැකියාව ලැබුණ එයින් පස් දෙනෙක්ගේ දරුවන් ඒ වන විටත් ලබා දීලා තිබුණ තුන්වන පාර්ශවයක් වෙත මුදල්මත ඒවගේම තවත් දරුවන් තිදෙනෙක් සමඟ එම මවරෙන් හිටිය. ඉට අමතරව තවස් දොළොස් දෙනෙක් ගැබිණි මතාවන්න හැටියට මේ ස්ථානේ ඔහු ආරක්ෂාව සලසමින් ලබාදී තිබුණා දැ මේ සබන්ධ අධිකාරණ නියෝගයක් ලබාගෙන විමර්ශණ සිදු කලා. එක් පුද්ගලයා ඊයේ රාත්‍රී මාතලේ ප්‍රදේශේදී අත්තරඩංකට ගත්තා. ස්ක ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කෙරෙන චනාධිපති කොමිෂන් සභහ කාලය ජනවාරි මස තිස්ෙක්ව නිදා දක්වා දීර්ග කරෙන ගැසටනි වෙදෙනෙ නිකුත් කරතිබෙනවා. මීට පෙරද අවස්ථා දෙකකදී මෙම චනාධිපති කොමිෂන් සභහ කාලය දීර්ග කෙරුණාහා. දෙදහස් දහනවේ අප්‍රේල් මස විසෙක් වෙනනිදි සිට වූ බෝම්බ ප්‍රහරය සබන්ධයෙන් විවර්ශනය කර පරීක්ෂා කොට වාර්තාකිරීම ෝ අවශ්‍ය ක්‍රාමාර්ග ගැීම සඳහවෝ ජනාධිපති පරිීක්ෂණ කොමිෂන් සභාව අති විශේෂ් ගැසට නිබේදයක් මින් පිහිට වූයේ දෙදහස් දහනවෙ වසේ සැතැම්බර් මස විසි වෙනනිතයි. පස්කු ප්‍රහරි පිළිබඳ සස්වාබැලෙන ජනාධිපති කොමිසම පත්කරුණ ලැබුවේ හිටපු ජනාධපති මෛත්‍රපලසි සේ හයි චදත් කල නිසුරු මඩුලකින් සමන්විත එහි සභහපතිත්පේ දරන්නේ ශ්‍රෂ්ඨාධි කරන වනිසුරු ජනත්දසිල් වමහතයි. අභ්‍යාචනාධි කරන විනිසුරු නිශංක කරුණාරත්න විශ්‍රමික අ්‍යාජනාති කරන වනිසරු නිහල් රාජපක්ෂ විශ්‍රමික ශ්‍රේෂ්ඨාධකරන වනිසුරු බඳුල අතපත් වූ හා විශ්්‍රාමික අමාත්‍යංෂණකම් WMMම් අධකාරයන මහත්ම මහත්මින් මෙිහිසේ සුස්සා මාජි කයන්පනවා. ස්ක කොමිම පසුගේ වසරේ ඔක්තෝබර්ත්ෙසෙක්පනදා සාක්ෂි විමසීම ආරම්භ කල අතර බේවනතෙක් හර්සේ තිෙස් හයදිෙනෙු සාක්ෂී ලබාදී තිබෙනවා. හිටපු චනාධදිපති මෛත්‍රපාල සිරිසෙන හිටපු අක්‍රමමාත්ති රනිල් වික්‍රරමසිංහ හිටපු අමාත්‍යේ ්‍රෂාඩ් බදදීන්, හිටපු ආඩුකාර MMLAම් හිස්මුල්ලා යන මහත්තවරුන් මෙන්ම පස්කු ප්‍රහරේස්වයංගහතක සහරන් හශීම්ගේ බෙරිින්ඳබන අබ්දුල්කාද පාතිම හා්‍යයාද සාක්ෂී ලබාතුන් පේස අතරබනවා. පාස්කු කොමිසමේ පොලිසේකේද බෙවන විට සාක්ෂිකරුවන් එක් දහස් පන්සය හැත්තෑ දෙනෙකුගින් ප්‍රකාශ ලබා කෙන තිබෙන පා. පාස්කු කොමිසම හමබේ අද දිනේ සාක්ෂී ලබාදුන්නේ පස්කු එරු දින දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලේ බෝම්බේ පුරුවකත් ස්වයන් ගහතක ජමීල් මොහොමටගේ බෙරිදවනෆාතිමාශිානායි. බන්ධනාකාර නිලදහරින් ඇ කොමිසම වෙත රැගෙනආ අතර එම සාක්ෂි විමසීම සිදුකෙරුණේ මාධ්‍යන්නු මැතිවයි. ග්‍රමාත්‍ය මහින්දරාජපක්ෂ හතා ිරිසවැටිය විහාරාධිකාරේ පූජ ඊතල බැටුවවේ ඥාතන ස්වාමීන් වහන්සේ බෑදැක සුවදුක් විමසවා ලබන් වසරදී රජය ක්‍රාකිරීමට බලාපොරොත්තුවන ශාශනික මෙන්ම සමාජය කටයතු සම්පන්තෙන්, අග්‍රමාතවරයා ඥාන්වතන ස්වාමීන් වහන්සේ තැනුවත් කළලා COවි-19 වසගතය හමුවේ ජනජීවිත නගස්සිටවීමට රජය ගෙනඇති ක්‍රියාමාර්ග සම්බන්ධයේන්ද අ්‍රාමාත්‍යවරයා පැහදිලි කලා. ධර්මාණකූල පිළිවෙත් පිළිබඳ අනුශනා කළ ජනතිලික ස්වාමීන් වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අශිුර්වාද පල් කළා. කිසිදූ දේශපාල නක්ඥියෙකු හෝ ඔවුන්ගේ පවුල් වලට සම්බන්ධ පුත්කලයන්ට වැලි කළුකල් හා පස්කැනීම් බලපත්‍රෙන්ෙකුත් නොකිරීමට තීරණය කරති වෙනවා. එසඳ හා වහාම පීවරගන්නයි අමාත්‍ය මහි දමරවර මහතා භෝවිද්‍ය සමික්ෂණ හා පතල්කාර්ංෂයට අවධාරණය කරතිබෙනවා. වැලි කලුගල් හා පස් කැනම් සඳහා බලපත්‍ර ඉල්ලමින් පරිසර අමත්‍යංශයට නිරතුරුව ඉල්ලීම් ඉදිරිපත්වවා. එම ඉල්ලීම් සලකිල්ලට ගැමෙනයි අමත්‍යවරයා අදාල තිරණයගෙන ඇතේ. අදාල නිලධාරින් සමඟ පැවිති සාකච්ඡාවකදී අමත්‍යවරයා තවදුරටත් අවධාරණී කර ඇත්තේ. අවශ්‍ය නම් නව නීති සම්පාධනය කරන ලෙසයි. වැි කළුගල් හා පස් කැනීම් සිදුකරන ස්ථාන පරිසරයට හානයක් බව අමත්‍යවරයා පෙන් වතුන්නා. ගොවියාත් පාරිභෝගිකයාත් සූරා කණ එලවලු මාෆියාවට එරහි රජ්‍ය වැඩපිළිවෙල අද අරභ වනාා කෘෂකර මමාත්‍යංශයේ මිලදීගන්න එලවලු තොග සියලු ර්ථක මධ්‍යස්ථානවලට ලබාදීම ලබන සතියසිට අරභ වනවා. අතර මැදියාගෙන් තොරව, ගොවිවිම් වෙතම ගොස් මිලිතිගත් එලවලු නරහින් පිට ආර්ථක මධ්‍යස්ථානය විත රැකිෙනවිත් අලවිකිරීමී වැඩපිළිවෙල අද අරம்பකිරුණා. මෙම වැඩපිළිවෙල තුළින් ොචනතාවට මෙන්ම පාරිභෝගිකින්ට සාන රැසක් සැලසුන් ඇති. ත්‍ය මහිදානන්ත අලුත්ගමගේ හා රාජමාත්‍යය ශයේද්‍ර රජපක්ෂණ මහත්වරුන් රහින් පිට ආර්ථික මධ්‍යස්ථනයට අද උදස්සන පමිණ, එමටේතු නිරක්ෂය කලා දිවේ සිලල්ම් ප්‍රදශව ඇති එළවල කෘෂිකරම අත්‍යශය ප්‍රියත්ම කරන යන්ත්‍රනයතුලින් මිලති ගනීම සිදු කරනවා. ප්‍රවාහන ගස්තු පමණක් අයිකිරීම හෙතුවන්, එහිවාසේද පාරිභෝගක ජනතාවට ලැබෙන බව, අමත්‍ය මහින්දානන්ත අලත්ගම මහතා ප්‍රකාශ කලා. చ చ్ ూ හ ా සා తකයි. අප අవශ්‍ය වන, ోవ යි රි ෝගිකයි අතරමදන්න ෙන A වం ෙන් වෙන ර వ ජනතාව සාధ වැ ප . අනිවාර්යම ජනතාවට මේ වාසය ලබා යන්න තමයි මේ කටයුත් කර. දරන්න බැරි මල තීරණය කරන්නේ ගොවියාවත් පාරිභෝගිකවත් නත්තම් වෙලදත් නෙේ. අපි හැටව පේ නති මැ ඉන්න කවු හරිකිෙ ඒ ්‍යාව බිද මයි අපි මේ උත්සාහ කරේි ඕන වෙලා වන වැඩේ අපිට කරන්න පුලන් ක කියලබෙන. මේ අතර පෑි කුඩ මැින් වෙලඳපල අලු මහතර සිට රත්‍රී දොළහ දක් විෘතකර ැබීම අද සිට අරභකිරුණා ඒයන්ුව තොගහා සිල්ලර වෙළදාමට උදස්සෙන් හතරේ සිට අවස්ථාවහිමි වෙනවා මැනින් වෙලඳපල පවතින පාසුකම් සම්බන්ධෙන් වලදුන් මෙලෙස අදහස් පල කලා. සියල පසුවන්තිනා ජනතාවට කිසිම යක්ෂක් නැතුව එන්න වෙළඳපොලට තම ඕන ඉදිර බඩුගන්න පුළුව. බඩුගන්න ඕන තැර වානයපාකරට ඉඩකඩතියෙනවා මහා විශාල සංකීර්ණය මේක පැමිණට කළ ජනතාවගේින් ඉල්ලනවා පාර්ගෝක ජනතාව මේන් ආ න. ගන්නපුල කොළඹ වරයේ නව තෙල්ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්ප වනා. ඒස්ශ්‍රී ලංකා වරයි අධිකාරී ජයබහලුූ පරයන්ත සමාකම මකින්. නව තෙල් ගඩා සංකකිරණේ කටයුතු ආරම කරුණේ අමාත්‍ය රෝහිත අභේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ජයබහලු පරයන්ත සම මේ ස්ේබා ජාත්‍යන්තර වෙත ගෙනාමේ අරමනෙන්. එහි නව නිලිවෙබඩිවිවෘත කරුණනේද අමාත්‍යවරයාාති. රෝන ංගතය හමේ වද වරයයේ කටයුතු අකරමන්න්න වීමට එ නො ආර්ථක නවදොරට විෘතිකරීමට ටුතු කළලවයි ආතවරයා හිදී ප්‍රශ කළේ. අපිේ ආර්ථිකයේ නව දොට විවෘත කරන්නේ. ේදක් අරගැති න දේශයත්වය මුල්තර දෙමින්. අත්‍යවශ්‍ය දේ විතරක් කාණයනය කරමින් අපනයනය සහ විදේශ බිණමේ සස්වා ගැනීමේ වැඩ ති එතනද වරාය කියර ශේත්‍රය අපි ඉතාම වැදක ප්‍රතිපනයනය තුලා අපි තාම යල ත්වයගන්න රට ආවිි කේන්ද්‍රස්ථානයක් වරය අධිකාරය තුළින් එරට අධ්‍යාපනයට සෞඛ්‍ය ේත්‍රයට යටි තල පහසුගම් දියුණු කරන්න අ වශ්‍ය කරන මුදල් අපි සොයාදීම බගකිවති. සහරාය මත දරනවා අපි දේපල විකුණ නෝකි. පැහැදිිව කියන්න ඕන අපේ රජය විකුණ ගණ කණ ප්‍රතිපත්වීම රජයක් නෙවෙයි. අපි නයවරට හිර කරන්නේ නැතුව ආයෝජකයන්ට එන්න කියලා ඒවත්කමේ අයිති අපි තියාගෙන විබලාපොරොත්වයනෝ රට ආර්ථකය කල්න. කොළඹ වරයේ නැගනිහිර පරයන්තය වෙනත් රටට විකිනීමේ කෙසුදු සැලස්තුමක් නැති බව ශ්‍රී ලංකා වරයාධිකාරය සමහපතිය ජෙනුරල් දෑරත්නා මතා පවසනවා. ්‍රී ලකාවරයා අධකාරයේ හා අනකුත්පාර්යන්යන් හි වත්මන් ක්‍රාකාරිත්තය පිබඳ දැනුම්දීමේ මධ්‍යහමකටෙක් වෙමින් ඒමහතා මේ බව ප්‍රකාශ කලා කොළඹ වරයේ නැගනන පර්යාන්තය වරය අධිකාරය මකින් ගටින ගාතිබෙනවාා. එම පාර්යන්තය මීටර එක්දහස්තුන් සියක දෙකින් යුක්තයි. දෙදහස් පහල වේ ජනවාරි මාසය වන විට මෙින් පාරයන්තය මිටර හාර්සියතියක ප්‍රමාණයක් ගෝඩක අවසන් කරතිබෙනවා. නමුත් විධ හේතුන් මත යහපාලන රජ එම පර්යන්තේ ඉතිරි ගඩන්න කලි ඉදිකිකරීම්ත නතරළලා. එය අනුව එම පාර්යන්තය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය විසිදුම් යෝජනා කිරීමට කැබිනට මන්්ලේ කමිටු දෙක් පත් කරතිබෙනවා එම කමිටුවාර්තාාවලට අනුව රජය ඉදිරිපීවරගන්න අ බව, ශ්‍රලක්කා වරාධිකාරය සභාපැති විශ්‍රමික ජැන්ටරල් දෑරත්න එක මතා සඳන් කලාා. යහපාලන රජය විසින් මෙය ඉන්දියාවත් ජපානයක් අතර අවෝතා ගියසුමක් අස්සං කරලා ඔවුන් එක නැගිට පර්යන්තයක ක්‍රියාවට නංවන්නට සැලසුම් කරලා තිබුණ එකො ගිය රජයේ තිබුණේ මේකට ජපනයෙන් අයක් කරගෙන ඒ මත ගොඩගන්න අලුතෙන් පතච්චි රජයෙන් අපට ලැබුණ උපදස්තම අපි කිසිසේත්ම ණයක් ගන්න නෑ ඒවගේ වෙනත් රටකරමය කිකුවන්නත් නෑකෙන දේහමදක් සිදුව නැත නෑ මේ වරාඇ. ඉතාම හොඳ අවස්ථා තියන අපේ දේශය ආයෝදජකයන්ට තව මේත එක්කම් බටහිට පර්යන්තයක් තින. ඒකත් මේ පලාපේ තියෙන විශාලම් පර්යන්තයක් වෙන. ප ඒකෙත් දේශය ආයුද්ජකින්න්ටත්ආයෝජන කරල කරන්න පුළුවන් මක රජය ප්‍රතිපත්වයක් දේශී ආයජුගන්ඩ මුල් දැන දෙනෙක්. එනිසා ඒක අනිවාර්යම උණඩ විේෂ තැනක් තිෙන. ොවි වසංගතය හිතුවන් වරයේ මෙහුම් කටයුතුවට බාතා ඇතිවද. මෙමනි විට වරය කටයුතු සාමාන්‍යතත්වයටට පත්ව ඇති බව. SAG පරයන්තේ මෙහිුම් සමනදිකාරේ උපුල් ජනදා සමහතා පවසෙනවා. ලොකු වැඩපිලිලක් දියත් කරලා. ඒ ආයතනවල ආරක්ෂාව සඳහා යම මියාමන ඇති කරලා. ලොක ෝජයක් කලලාතිනවා අපි අප සේවකයන් වෙනුවෙන් පෞ්ගේ දසල්ලිට යම අපිියෝකල්ට මුුණ දෙන්න උනාමක මේක පටම වැඩිෙනකොට අපේ පාරිෝගකයන්ට යම මසුකන්ට මුොද සිදවන න දැන් ක්ෝ අපි නිරාරණය කල දෙ අපි සාමාන තත්වර පත්තලතින ැන් සලුම මෙහයුම් කටයුතු හඳින් සිදුවේ කියෙනන ාවටක්කාරක්ෂමව අපේ සේවාවන් සැය ළුවන්ත දැ පත් ලන්න. යදහස් විස්ස දෙදහස් විසි පහස් සඳහා යුදහමුදාවේ පසවරදු මූලෝපයික සැස්ම දොරට වැඩීම අද සිදු කරුණා. යොදහමුදා මූලස්ථානේ ය සිදුකිරුණේ චනාධපති ප්‍රධාන උපදේශක ලිත්පීර තුගභහතාගේ ප්‍රධානත් වේෙන. වැඩබරන ආරක්ෂික මන්දලික ප්‍රධානී යුදමුතාපති ලුතුනෙන් ජනරල් ශවීද්‍ර සිල්වා මහතාගේ මඟ පෙන්වීමඇර්තේ මෙම මුූ ලෝපයික සැලැස්ම එලි දැක්ීම සිදබනාා. ජාතික ආරක්ෂාව සංග්‍රාමික සූදානම පුහුණුව හා අධ්‍යාපනය ජාතිය ගොන්නගීම හා සංහිධාව ප්‍රවර්ථනය ඇතුළු කරුණු හතක් කොසේ ඒ සකස්කරතිබෙනවා අරක්ෂිකලේ විශ්‍රමික මෙජ ජනරල් කමල් ුනත්ත මහත ඇතුළ පිරිසක් ඒ අවස්ාවටෙක් ුණ. ආයතනය විශාල වෙලා තියෙන්නේ, ප්‍රමාණයෙන් සහ සම්පත් ොලිම්පමනක් නෙවෙ. මෙය විශාල වෙලා තියෙන්නේ දැනුමෙන් ශක්තියෙන්. සහ ඕනෑම දෙේකට මුණ දෙන්න පුළුවන් කියන මේ කාරණාවලින්. තාමත්ම මැනවින් සකසන ලද මේ උපායමාර්ගික ලියවිල්ල මම හිතනවා. යුදහමුදාවේ ඉදිරි ප්‍රවර්ධනය සඳහ පමණක් නෙමෙයි විස්සයි විසි පහෙන් පස්සේ යුදහමුදාව මොන අතට ද යායුත්තේ කියන එකටත් හොඳ පසු බිමක් සකස් කරනව. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව ගැන කටයුතු කිරීම. ද තරතුරුත් සමකින් අපගේ ප්‍රධාන පවෘත්ති විකාශයේ අවසන්තුවනවාහ. අපගේ මීළඟ ප්‍රධාන පත් විකාශය රාත්‍රීෙන් නව ඇතිහට.